පති පටි බාය සබ් සම්පත්ති සිද්ධියා සබ් දුක්කවිනාසාය සබ් බයවිනාසාය සබ්බරෝග විනාසාය පරිතං ගෘත මංගලං ඔබ සැමට තුරුණුවන් සරණයි. විපත් දුරකොට සම්පත් උදාකොට දුක්ක බය රෝග විනාසකොට සැමට තුුණුවන්ගේ අනන්තාශුරුවාදයෙන් සිත සාන්තිය ආරක්ෂාව රැකවරණය පිරිතතුනින් අපේ ඉතිහාසේ පුරා ජනතාව ආශිරුවාදය ලබා ගත්තා. අද දම්සභා මණ්ඩපේ සාධච්චා කරනු ලබන්නේ පිරවානා පොත්වහන්සේ. මානමයාගේ ඉතිහාසේ සිට ඔවුන්ගේ දුක් දොන්නස් තුනී කරගැනීම පිණිස අදෘශ්‍යමාන බලවේගයන්ට යම්ඥම් පුද පූජා යාගොහෝම සිද්ධ කළ වගේ හින්දුනින්න සිිෂ්ඨාචාරයේ වයිදික යුගයේ ඇතුළු කොට ඇතිේ අතීත මිනිසාවිෂයෙන් සිද්ධ කළා ආකාරය අපට දැකගන්නට පුළුව. එවිතරක් නෙවෙයි ඔවුන් යාගෝහොම පුද පූජාපඇත්තුව එවාගේම යන්ත්‍රමන්ත්‍ර තන්ත්‍රාදිය සකස්කරගෙන ඔවුන්ට ඒ අදෘෂ්‍ය මන බලවේගයන් තුළින් සිදුවන දුප්දොන්නස් දුරුකරගන්නට ක්‍රියා කරනු ලැබවා මනුෂයා කවද තමන්ට ආරක්ෂාව පැතුවවා ලෝක බලවතුන්ද ආරක්ෂාව පාර්ථනාන් කළා ඒ ඔවුන්ට ලොව ජයගන්නට පුළුවන් වනත් සඳහිරු තරු තරකා ඕවුට ජයගන්නට පුළුවන්කම ලැබුණ ඔවුන් ලෙඩවුණා මරණයට පත්ුණ එබවින් ඔබට අපට සිදුවන නොයිෙක් අතුරුවාන්තරා කරදර මිනිසාට ඇති දුක්පීඩා වස විස ගිනික් ජලමැසි මදුරුස් සොරසතුරුභියාදිය දුරින් දුරහැර ලන්නට ආශිරුවාද මිනිසුන් පාර්තනා කළා ඒ අතුරින් බෞද්ධ ජනතාව පිරිතේ අසිරිය ඒ සඳහා යොදාගත්තා සාම්තිකරර්මයක් ලෙසඒවාගේ අභිචාරවිදි ක්‍රමයක් ලෙසයි අනුගමනය කරනු ලැබ ඒ අනුව තුංලොුවක් දම්රසයෙන් සනහවදාළ මහාකාරණික ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යපාරමිතාවත් අධිෂ්ඨාන පාරමිතාවත් කැටිකොට දේශනා කොටහෙත් ඒ උතුම් පරිත්‍රාණ ධර්මය ඇතුළත් විරවානාා පොත්වහන්සේ අද දම්සබා මණ්ඩපේදී සාකච්ඡා කරන්නට වැඩම කරන්නට යදුණා තල්ගම්පල ශ්‍රී සුතිරිතාරාම පුරාන විහාරාදී පති. තර්ගම්පල ධර්මාලංකාර විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝච්ච විදුහල් පති යකළමුල්ල වි්‍යහාරාධිපති සංගමීකරු සභාපති තල්පේපත්තුු ඇතුළු ගාල්පලාාතේ ප්‍රධාන සංගඩායක දර්ශනපති දර්ශන සූරේ මානවිල රාතනසිරී නායක සාවාමීන්දරයන් වහන්සේ. අපි නායක සාමීන්ද්‍රරැන් වහන්සේ ගෞරවෙන් පිළිගන්න. එමින්ම කාදත් අපේ දම්සබා මණ්ඩපේට වැඩම කරන වල් කොල ගෞතමාරාම් පුරාණ වි්‍යහාරාධීපති මලගල ශ්‍රී ආධදි්වන්ස පිරිවෙන් නියෝජ පරිවනාදී. ප්‍රති යකළමුල්ල සාසනරක්ෂක බලම්ඩලේ නියෝජලේ කාධකාර ගාල මහාදිසාාවේ ජතීය සංගනායක සදධාර්මකීති ශ්‍රී ලංකාබි මහන වාල් කොල ගුණවතන නායක සාමීන්දරයන් වහන්සේ අපි ගෞරවෙන් පිළිගන්න ලබර. යානවාද පිරවාා පොත්වහන්සේ පෙළිබඳග සාකච්ඡා කරන ලබාද. ඒ සමාරම්භය සිද්ධ කරන්නට අපේ මානවිල රතනසිර නායක ස්වාමීන්දරයන් වහන්සේට ගෞරවන් ආරාධනා කර සිට. ටෙරුවන් සරණයි තෙල්ලඹර ශී පුෂ්පාරාමාදිහි පටි යකළමුල්ල ශාසනාරක්ෂක බලබන්ඩලේ ප්‍රධාන ලේඛකාධිකාරි තැන්පත් බුදුමළගල ශ්‍රී ආධිච්චවන්ස පරිවේනාධී පති ශාස්ත්‍රපති අපේ පලල්ලේ සරණ ජෝත්‍යවිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධානකොට ඇති අප අති ජනිය වල්පල ගුණරතනාවිිධාන නායක ශ්‍රාමින්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. පිරිත ආරම්භය පිළිබඳව සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ මැදිහත් වීමකින් මේ පිරිතේ ආරම්භය සිද්ධ වනා කියල. බලගතුම සූත්‍ර දේශනාවක් වන රතන සූත්‍ර දේශන උන්වහන්සේ බොහෝම අනුකම්පාවෙන් ආනන්ද හාමුදුරුවන්ට උගන්වලා ආනන්ද හාමුදුරුවෝ ලවා තමයි මුලදී මේ තුම්බිය දුරු කරන්නට බුදු හාමුදුරුවෝ ක්‍රියා කළේ. මේක මූල් ආරම්භය මේ විදියටයි සිිද්ධ වනේ ඒ කාලේ භාරතය ප්‍රදේශය හිටිය ලික්්ෂවි රජවරු මේ ලිච්චවි රජවරු බුදු රජාණන් වහන්සේ ඇතුළු පංසීය නමත් විශාලා මහනුවරට වඩම්මවාගන්න කටයුතු සැලැස්සවා අපි දන්නවා මහා ව්‍යසනයක් දුර්භික්‍ෂබය අමනුෂ්‍යභය රෝගභය ආදිිකොට ඇති බො කුණු රාශිය මහාව්‍යසනයක් සිද්ධවිච්චවස්ථාව බුදුහාමුදුරුව දැ වැඩම කරනවා පන්සිීයක් දනා වහන්සේ සමඟ විශාල නුවරට බොහෝ ඇති ගෞතුනක් පමණ කියල කියනවා ගගා තීරයට උන්වහන්සේගේ ශ්‍රීපතුල ස්පර්ශ වෙනවාත් එම මහාවැස්සක් වැහලා මහාජලගැල්මක් ඇතිවෙලා අර මැරිච්ච මිනිස්සුප්පාවෙලා ගහගෙන ගිහිල්ලා පිශාලා මහනුවර ඒ ප්‍රදේශයම ඒ මිනි රහිත හැමඒත්ම ගහගෙන ගිහිල්ලන්න දැ අර ගංගාතීරය ඉඳලා බුදු හාමුදුරුවෝ විශාලා මහනුවර දක්වා ගිහිල්ලා පයින් වැඩම කරලා. ආනන්ද හාමුදුරුවන්ට කිව්වා ආනන්ද මේ රතන සූත්‍රය ඉගෙනගෙන පැ පරි පූජා බාන්්ඩ ගෙන්වාගෙන ලිච් ලිච්ෂවි කුමාරවරුන් එක්ක ඒගොල්ගේ සහයත් අරගෙන ඒ විශාලා මහනුවර ප්‍රාකාර තුනකින් වටවෙලා තිබුණේ ඒ ප්‍රාකාර තුනවට යමින් රතන සූත්‍රයෙන් පිරිත් කරන්න කිය යිලද පස්මල් මාවරු ගිති එමතමයි දැන් ආනන්ද හාමුදුරුව මටික කරනකොටම දැ මේටික කලේ කොහොමද ආන්ද හාමුදුරුව පිරිත ඉගෙන ගත්ත ඉසෙල්ලා ඉගන ගැන බුදු හාමුදුරුවන් වහන්සේගේ පාත්‍රේ ඒකට පැම්පුරුවල ඒකෙන් තමයි පැන් ඉහහ පිරිත කියමින් ගමන් කලේ කුමාරුවරුත් එක්ක එහෙම පිරිත පටන් ගන්නවත් එක්කම සඳහ වෙන සියලු අමනුෂ්‍යව දොරටතුුවලින් ග. දැ අරමනුෂයන් ඉවර්තුුනාම රෝග බය සසිදුනා කියලා සඳහ කරන. දැන් ඊළඟටමොකද කලේ මහජනතාව සන්තාගර ශාලාව හොඳට පවිත්‍ර කරලාස්ුවදි අවශතැන් සුවඳ ගල්වලා, ඉතාම හොඳට උඩුවියන් ආදිය බන්ධවලා ඒ තියන තියෙන විදියට පුළුවන් හැටියට උන්වහන්සේට වැඩයිඉඳන්න හොඳ ආසනයකුත් හදලා දැන් බුදු හාමුදුරුවන්ට මේ බුද්දාසනයක් පැනෙව්වා එහෙම පනවලා බුදු හාමුදුරුවලවා අර ආසන මස්තක ඉන්න බුදු හාමුදුරුවෝ රතන්සූතය දේශනා කලා. මේක තමයි පිරිතේ ඉතිහාසය ජන් වහන්සේ සත්වාරයක්ගේ සෝත්‍රයේ දේශනා එහෙම තමයි සඳහන්ේ මොකදේීම තමයි සඳහන්වෙන්න. දැ මෙතන අරි වැදගත් දෙයක් තියනවා. ජැන් කවද මේකට යොදාගත්තේ ආනන්ද හාමුදුරුව. ඒක සාර්ථකත නැද්ද සාර්ථඋන්හන්සේ ත කියනකොට භික්ෂන් හන්සේලාට අවද කරනවා. ආනන්දත් තේරෝ විය කාරුණ්ඥ චිත්තං උපත්ට පෙත්වා මොහිතන්න ඔනිසාතමයි ආනන්ද හාමුදුරුව වගේ බොහෝම කරුණාවෙන් පිරිත් දේශනා කරන්න. ඊළඟට තවකාරණයක් තියෙනවා මේ ඔය රතන සූත්‍රයේ හැම ගාතාවක්ම අවසංකරන්නේ ආශිර්වාද. ඒ අගට තියන කොටසේ නේද බුද්ධ දම්ම සංග එහෙමනිකන් ඒ විදිට සිහිපත් කරලා ඒක සුවපත්වන්න කියලා ඉදි මේක ඇත්තෙම්ම ආරක්‍ෂා දේශනාව ආරම්භය තමයි ඔය වගේ තවත් තියෙනවා මේ සඳහන් වෙන කාරණයක් තමයි මේ පිරිත මේ පිරිත විතරක් නෙවෙේ බොෝ පිරිත් දැම් මේ කුමාරගේ කාල වෙන කට තබ සකස්වන්නට ඇති අහන්නට තියෙන්න්නට ඇති දගය කමාය ප්‍රාහ්මණ කුමරක් දග කුමාරයා දවස් හතකින් මියනවා කියලාන්මදුණ එනිසා දව හතක්ම පිරිත්කිව්වා කියල සඳහන් වෙන. ඒවාගේම සත්ව දව බුදුහන්දුුරුත් වැටම කලා කන්න තියනවා. අගේ මේ කුමාරයාගේ ආවිෂ අවුදුක සේවිසක් හිටිය කියල සනාන් පහල. දීර් ගාවිෂ ලැබුණන ලැබ ර. ඊරඟට කන්ද පරිත්ත ඒ පරිත්ත කියන වන එහෙවම තියනවා කන්ද පරිත්ත භික්ෂන් වහන්සේ නමත් සර්පයක් දස්්ට කරලා අපවත් වුණ. ඉති හැම දෙනාම කණගාටන බුදු හාන්දුරන්ට මේ කාරණය කිව්වා. බුදුහාදුරෝ කිව්වා අර නාගකුල හත රක් ගැනන උන්වහන්සේ දේශනා කරනවා විරූපක්කේහිමේ මෙත්තම් මෙත්තං ඒරාපතයහිමේ ජ්‍යාබුත්තයහිීමේ මෙත්තම් මෙත්තං කන්හාගෝතමකෙහිච අපාදකෙහිමේ මෙත්තම් මෙත්තං ධිපාදකයහිමේ චතුප්පදේහිමේ මෙත්තම් මෙත්තං බහුප්පදේහිමේ ආදී වසයෙන් මක මෛත්‍රී කිරීමක් කරන්න මෛත්‍රී කිරීමෙන් ආශිර්වාද කරනවා විශුන්හන්සේලාටිකුුව මේක ඉගෙන ගණ්ඩ. මේක පිරිතක් හැටියට ආරක්ෂාව සඳහා යොදා ගන්න පසුගිය කාලෙක සර්පයක් දෂ්ට කරපු කෙනෙක් ඒ සර්ප විෂවෛද්‍යවරයා ඇවිල්ලා ප්‍රතිකාර කරනකොට මන්තර කියන අතර මේකත් කියනවා මටහුුණ . තියත් දරුණු සතික් කාල තිබුණ මේකත් කියනා මට ඇහුනම් තොකට මට තේරෙනවා මේ කොච්චර ජනගත විච්ච දෙයක්ද හෝ ඇත අතීතය ඉදලා ආරක්ෂාවත් සඳහා මේ කන්ද පිරිත දේශනාක ේසි ආරගතහා මුුරුක විශේෂ ඒ සතුගෙන් ආරක්ෂ ඊරඟට මේ මහාකශ්්‍යප මහාමොක් ගල්ලාන වගේ විිසුන්හන්සේලා මහරහතන් වහන්සේලා හැටියට සමහට රහත් නොවනු කාලවල වුණාද කොහොමද කියලා අපි දන්නේන්නේ කොහ මහරි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු බොද්ජංගදරම මේවා අහනකොට හිත දියුණු කර ඇත්තන්ගේ හිට බොහෝම ප්‍රබෝධමත්තෙනනි. බුද්ධංග ධර්ම එහෙන කොට ඒ හාමුතුම ශක්තියක් හිටනවා ඉ දගධ බදු හාමුදුරුවන්ත ඇඟපත්තට අමාරුව චරස්ථාවක අරක්ෂාපා සුද තේර බුද්හග නාක සාමන්ද්‍රයන් වහන්ස ංහග කැමතිමේ පිරිත ගැෙන අටවාම ප්‍රිස්තර ආරම්භයන් පිළිබඳු කහමද සඳහන් අටාවට වැඩිය තව බොහෝ කරුණු තියනවා දැන් මේ පිරිතේ අපිට පැරණී ලංකාවේ මේ ආරම්භය ගැන කතාකොරොත් තව බොහෝ කරුණු මට කියන්න තියනවා එහ බැලහම දැන් අපිගමදැන් කණ සය කරණය සූත්‍රය දේශනා කළේ බහුවඩන භික්ෂුන් හන්සේලාට කරදරනිසා එතකොට එතැනදීත් බුදු හාමුදුරුව මේ ඉතිඉතා වැදකත් කාරණයක් කියනමක කියන්නේ இම පරිතගගන් හथ ත මේ පරිතance කම්මठාන බවි.මකද මේන්නේ මේ පිරිත කර්මස්ථානය කුත්ෙන. කහනම් මතී කරෙන මතී භාවන ම් බලන්න මේ නිසා තමයි පිරිත බොහෝම ගෞරවනය ආකාරෙන් හැම දෙනාගේම හිත්වල මේ පිරිත පිළිබඳ විශ්වාසයක් ඇතිවුණේ ඉති නිසා මේ බුදු හාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මගේ සූත්‍රවා නිස පිළිවෙලට අහන වනං ඒයි දම්මානු පස්සනාවක් සිද්ධ වෙනවා. ඒවාගේ ධර්මයට අවතීරණ වෙන නිවන් අවබෝධ කරගන්නක් ඒ හේතුකටගෙන පුළුවන් කතද බුදු ගුණ මෙනහ කරන්න අවස්ථාව සැලසනෝ බුද්ධානු භාවින් ඔබට සතක්වේට කලලා නාය කහුරමතක් කල විදි අතර සූත්‍රයම බුද්ධ දම්ම සංග කියන ත්‍රවිධරත්නයේ අනන්ත ගුණානු භාවේ කරනකොටගෙන. ඔබට සතක් වේවා ඔබට යහපතක්ම වේවායි ආසිංසනය න රචය හෝතොතේජය මංගල ඔයවිජනකන් ඉ මගල සූත්‍ර මංගලාර්ථ සූචක නේද ඉතාම දෙවියම් පවා සතුරුුවෙන සූත්‍රය ශලීරතමයි දක්වන්න ඒකත් කියනවා උද්ගන් හෙත්වා උද්ගන් හිත්වා වාචේත බික්කු කියලා මේකත් ඉගෙනගැෙන කියන්න කියලා කිය ඒක කියන්න භික්්ෂු නාන්ශලට කියන්න ඉට එනිසා දැ මේ විදදිට අපිට ලැබුණු මේක අනුරාජපුර මහාවිහාරයේ භික්‍ෂු මේවා එකතු කලා හැම එක. ඒව තමයි ඔය චතුභානවර පාලි කියලා සඳහන්වෙ මං හිතවා ඒ නාකාවන්නේ තවත් තර කිවොත් කතා කලොත්ම පිටි පවැැදගත්ත නොයි දැම් පොඩ කුල දරුවයෙක් පැවිදි කළහම මේ චතුබාන පහලිය එම තම් පිරවාන පොත්ව හන්සේ කටපාඩන් කිරීම මාදී කටයුතු සි අනිවාරෙන් ඒව කරන්නන්නුවන මොකද ඉස්සර රජවරු මේ මහාකා රජතුමා යහාකාශප රජ්ජරුවන්ගේ කාලයේ සාගතයක් ඇති. දැ සාගතයේ ඇතිවනහම භික්‍ෂූන් වහන්සේලා පරිත්‍රාංදේශනා කලා. ඉති ඒ අවස්ථාවේද රජ්ජුරුව රාජ නියෝගයක් කල්ලා තියනවා. මොක අද්‍ය රාජ නියෝගය සතර බනවර පාඩන් නැති අය මහන කරන්න එපා. එහෙම කියට තියන. ඒ විතරක් නව දේත වනාරාම හුවරු ලිපියේ ඔය ගැන සඳහන් වෙලා තියෙන. ඒ විත රක් නෙයි දඹ දෙන කතිකාවතිත් මේ ගැන සඳහන් කරලා තියෙන එත කොට දැන් මේ පිරිත් පොතේ මොන අදතියන්නේ දසසික්හ සාමනේර පං්හ දත්තින් සාකාරය නේද ඒ විදි කට අවශ්‍ය කරන සියලුදේ නිතරම භික්‍ෂුව කියන කියවන දේ පිරවාහන දේ ඒ නිසා තමයි මේ චතුභානවර පාලි කලක්යනකොට පිරුුවහන පොත් වහන්සේ කියලා තැන් වට පිරිද තුළිනුත් සිද්ධ කරන්නේ ඒ ඕගේ නිතරම කිය පු රර්තම භික්ෂුණන්හන්සේලා මේක කටපාඩන් කරගත යුතුයි කියන මතයේ පැරැණි මහාවිහාරයක භික්‍ෂූන් වහන්සේලා හිටියා. එ රජවරුත් කිව්වා අනිවාරයෙන් භික්ෂුවක් වෙනවනන් මේ කටපාඩන්ග ඒවාගේ භික්‍ෂූන් වහන්සේගේ ජීවිතයේ. ඒ පැවිදි ජීවිතය අලුත් කරනවය හැම පිරිිතාක් කියන හැම අවස්ථාවදිම ප ජීවිතය අලුත් කරලා තමයි උන්වහන්සේගේ ඒ සීල ගුණේ වඩත් යෙදවක් කරගෙන තමයි මේ පිරිත. හොඳයි නාක සවාම දුගත්ම පස්සේ තවටිකක් පිස්ටර කරනවා ලංකාවේ කොයි විදිතද පිරිතහා සම්බන්ධ කටයුතු සිද්ධනය කියල අප ගුුණරත හාදුර පස්සේ හොඳයි නායක හා දුරුවනේ අපේ ගුන්රත නායක හාමුදුරෝන් ගෙනත් අපි දැනගන්නට කැහම තිවෙනවා ම පිරවානා පොත්තු හන්සේම පිළිබඳව ජන සමාජය ඇති ගෞරවය. එවාගේ මේ පිළිබඳ ආමන්ත්‍රණයකර නැහැටි. එවාගේම අපි කැමති මෙහි අන්තර්ගත විස්තරය තව දුරටත්ය නායක හාම් දුරුවාන්ගෙන් විමසා දැනගන්නට. තෙරුවන් සරණයින් මෙම දම් සබාමණ්ඩපය සඳහා වැඩමවා වැඩසිටින දර්ශන පති. දර්ශන සූරී පර්මපූජනය අපේ මානවිල ප්‍රථනසිරි නායක මාහිමි පාණන් වහන්සේ ගෙනොත්. කවදත් දම් සභා මණ්ඩපය මෙහයවනු ලබන. ශාස්ත්‍රපති පරමපූජනී අපේ පළල්ලේ සරණ ජෝති පණ්ඩිත හාමුදුරන් වහන්සේ ගෙනොත් අවසරයි. සැද හැති කාරුණික, අද දම්හබා මණ්ඩ පේ තුළ සාකච්චාවට බදුන්ුවන්නේ පිරවානා පොත් වහන්සේ පිළිබඳව පඩිත හාමුදුරුවන් වහන්සේ පළමෙන්ම අපේ නායක මහමි පාණන් වහන්සේ මගින් මේ පිරිත ඉතිහාසය පිළිබඳව, විමස්වා නායක හාමුදුරු ඉතාමත්ම හොඳින් යටුවාගත කරුණු පවාපාදක කරගෙන. පිරිත්තෙහි ඉතිහාසේ පිළිබඳව සිහිපත් කරන්න ටේදවා. අපට නියමිත වනේ මේ පිරිත් පොත්තට ගෞරවාන්විතය කර ආමන්ත්‍රණය පිළි බඳවයමක් මුලින් සහිපත් කරදින්න කෙර ඉල්ලීමක් කළා. අද සමාජයේ තුළ ගෞරවා්‍යිතව ආමන්ත්‍රණය කරන ග්‍රන්ථ කිහිපයක් තියනෝ. ඒ අතර ලෝතුරා බුදුරජාණන් වහන්සේ, සකල සත්්‍රයාවෙත පතලමහා කරුණාවෙන් ස්‍යාපඥාචක්‍රය පතුරුවමින් දේශනා කරන්නට දුණ පිරිද්දේශනාව ඇතුළත් එ ග්‍රන්ථය හඳුන්වන්නේ දුරාතීතයේ සිටම අපේ බෞද්ධයන් එවගේ ගිහි පැවිදි හැම දෙනාම පිරවානා පොත් වහන්සේ කියන ගෞරුවනයනාමෙන් ගේමද අපි දන්නම කරුණෑගලයුගේ රචනා කැනවා බහුකත්තුරුක කෘතියක් විදියට පාලිජාත කට්ට කතාව පාදක කරගෙන ජාතතාපොත ඒත් දුරාතීතය ඉදලා අපේ ගිහි පැවිදි හැම දෙනාම ආමන්ත්‍රණය කළයි ගලන්තයට ජාත කතාපොත් වහන්සේ කියන ගෞරවනිී නාමේ. ඇත්තන මේ ගෞරවනීය භාවය, ගන්තයට භාවිත කළේම මෙ පූජනීය ගන්තයක් වන් සාමයි තව සඳහන් වෙනවා ඔය වට්ටක ජාතකය වගේ ජාතක ඒවගේ ජාතක පාලීිය තියන ගාතා මේ අභයගිරිය කොටවෙහර ඒවගේ තැන්වල චෛත්‍යවල තැන්පත් කර ති බ ආරක්ෂක ගාතාවල ල හමයි. එවගේ නායකන්දුර දැමි පිරිත් පොත්වහන්සේ නැතම් පිරවානා පොත්වහන්සේගේ අන්තර් ගත්තය පිළිබන්ධව යමක්සිහිපත් කළො මෙහි බනවර ප්‍රධානවස්සයන්න හතරක් පවතිනවා එවගේ ම අමතරව අවශේෂ බනවරත් සමග බනවර පහක් පමණ අපට දකින්න ලැබෙනු එතින්ද මේ බනවරක් කියල කියන්නේෙ කුමක්ද කියන එක පිළිබඳව. අපි විමස්ුවත් අකුරු අටත් එකතු උනු තැන එතන පදයක්. අත්ටක් කරා කියල සඳහන් වෙනවපාලි භාෂාවෙන්. එයනුව අකුරු අටත් එකතුු තැන එතන පදයක් සකස්වෙනෝ. එවගේම පදහතරක් එකතුනු තැන, අප ඒතින්ද කියන ශේෂයෙන්ම ගාථාවක් කියලා. ඒ අනුව විශේෂයෙන්ම අකුරු අටක එකතුව පදහතරක එකතුව තුළ අකුරුතිස් දෙකකින් සකස්වෙලා. එවාගේම විශේෂයෙන්ම එසු ගාථාවකට ග්‍රන්ථයක් කියලාබිට සඳහන් කරන්නත් පුළුවන් මෙසයු ග්‍රන්ථ විශේෂයෙන්ම දෙසීය පනස්හක්ක පමණ බනවරක්ගේ ල සඳහන්ක න්නවා බනවරකට යනවා අකුරු අටදාහක් පමණ ඇතුළත්වෙනවයි කෙනෙකයි සඳහන්වන්න. තොට ඒ විදියට බණවර හතරේ අකුරු කිස් දෙදාහක් අන්තර්ගත වෙලා තියනවා. අතර ඒක මනවරත් ඒ ඒවිදිියයටටම සඳහන් වන ඇකලිස් දාහ හතර ස් දාහක් වගන මෙන සමස්ථයකතුයෙන කොට. එදගන මේ ආ විරවානාා පත් වහන්සේගේ අන්තර්ගතය පිරිිබඳම කතාකිරීමේදී පටම බනවර තුළ නැතම් පලවෙනි බනවර තුළ සරණ ගමනෙන් ආරම්භවනෙන් පස්සයැපනායක හාදරු මතක් කලා අනු පිළිවෙල. එතිදි අප තා වැදගත්වෙනවා සූත්‍ර දේශනාවක් විදියට බේ දසදම්ම සූත්‍රය ඒ දසදම්ම සූත්‍රය තුළ ඇත්තටම පැවිද දෙකුට නැත්තන් මේ භික්‍ෂුවකට තමන්ගේ ජීවිතය නිවැරදිව සකසාගෙන ඒ පැවිදි ජීවිතය නිරුපද්‍රතව පවත්වාගෙනයාමට අවශ්‍ය කරන උපදෙශමාලාවක් දසදම්ම සූත්‍රයේ තුළින් සපය අදීර තියනෝ. ඒක ඉතාම වැදගත් තමන්ගේ පැවිදි ජීවිතය කුහොමද නිවන දක්වාම යන ගම නිමුද පැවිද්දාගේ මුක්්‍යේ පරමාර්ථය සබ් දුක්ඛ නිස්්සරණ නිබ්බාන සච්චි කරනත්තාය. සියලු දුක්නිමාකොට නිවන්නව අබෝධ කර ගැනීම ඒ ඒ කායන මාර්ගයට ප්‍රවිශ්ට වෙච්ච පැවිද්දෙක් කොහොමද තමන්ග ප්‍රවෘජාත් ජීවිතය පවත්වාගෙන යන්නේන කාරණන් නිතර නිතර පැවිද්දාසී කළ යුතු කරුණු දහයක් ඇතුළත් කරමින් දස දම සූට්‍රය දේශනා කළ තිය බින්නහම් පච්ච පච්ච වෙක් තන් නිතර නිතරක මෙනහි කරන්න කියන කයි. දේශනාව සඳහන් වෙන්නේ. ඒවාගේ පැවිද්ධ පරපටිබද්ධ. අනුම් සඳහාම අපි පැවිදිවෙච්ච පිරිස. විශේෂයම පැවිද්දා කියල කියන්නේ. අනුම් සඳහා පැවිදිවෙච්ච පිරිසකය කියන්නේ මේ අපපංවා බෝගක් කන්දම් පහාය මහන්තංවා බෝගක් කන්දම් පහාය, අපපංවා ඥාති පරිවට්ටම් පහාය, මහන්තංවා ඥාති පරිවට්ටම් පහයකිර සඳහංමනාකාරයට අල්පවූ සම්පත් හැරදමා. මහත් වූ සම්පත් හැරදමා, අල්පවූ ඥාතීන් හැරදමා. මහත් වූ ඥාතීන් හැරදමා මේ අපි ගිහිගේ නික්මිලා ඇවිල්ල තියෙන්නේ. එක් පැත්තකින් සසර දුකින් එතරවෙල නිර්වාණාවබෝධය සාක්ෂාත් කර ගැනීම වගේම තවපැත්තකින් අනුම් දුකින් මුදවාල්. ඕන්ට දුකින් මිදීමේ මග පෙන්වා දෙන්න අදහසන්. තන අන්ෝමයා් අන්‍යෝමයාකප්පෝ නිසා විශේෂයෙන්ම අනුන්ගේ යහපත පිණස්සම කටයුතු කරන්න පැවිදි වෙච්ච පිළ. එක අප නිතර නිතර සීපත් කළ යුතු මයි විසේෂයෙන්ම තැවිද දෙෙක් පිදියට. එවාගේම තුන් සෝත්‍රය ගත්තහම ඉදිිමනායනු අද සමාජයට නෝතන සමාජයට අපේ හැදෙන වැඩෙන. සාමනයරයන් වහන්සේ ඇතුළු නවකමධ්‍යම ස්ථවිර සෑමදිනා වහන්සිට හරි වැදගත් කාරණාවක් කියනවා දැන වගත් සබ්‍රම්සරුන් වහන්සේලාගින් දෝසාරෝපනයට ලක් නොවන විදියට කටයුතු කරන්න කියෙන කාරණය එක ඉතා වැදගත්නේ දනායි මොකද අද සමාජය ගත්තාව භික්තුූන් වහන්සේට පහර දෙන්න නොෙක්කමවලින් නොක් අවස්ථාවල බොහෝ දෙනෙක් ොමුවෙච්ච බවක් අපට මාධ්‍ය බැලුවහම නිරන්තරයම දකින්න ලැබෙනෝ නමුත් බුදුහාදුරු දේශනා කළ තියන භික්‍ෂුව හැම වෙලාවකම අපසන්නංවා ප්‍රසාධාය ප්‍රසන්නංවා බියෝභාවයඒයන්නේ භික්ෂුව කටයුතු කළ යුත්තේම නොපැහැදුුණු කෙනාගේ පැහැදීම ඇතිවනාකාරයට පැහැදනු කෙනාගේ පැහැදීම වැඩි වනාකාරයටත් කටයුතු කිරීම ක්‍රියාකිරීම. එක ඇවතුම් පැවතුන් විශේසය සියලු කායික වාචසික මානසික මේ සෑම අංසේටින්ම භික්‍ෂුව සංවරව කටයුතු කිරීම ක්‍රියාකිරීම ඉතාම වැදගත් පැවිදිකර දවස්සය ඳලා මේ උරෘතාවේ ඇතිකරගත්තු යුතු. වගේම තමයි එහිදීමම සධාන කරනෝ ්‍යයාා කරණය ඔයි පොඩි හාමුදුරන් වහන්සේ දරක අවරුත්ම මෙහිදී විශේෂ සවධානයමු කරගන්න ඕන කියනවා සබබේ මේ සියලු ප්‍රිය වනාප වස්තූන්ගින් ඇත් ඇත්වීම එකන්නේ අපි මේ අත්තැරලා අප පිරිසක්නෙ. ඒසා විශේ සයෙන්ම අපි සියලු දෙන් ඇත්තෙලා අප පිරිසක් විදියට හ වෙලාවක්සම අපි හිතන්ටඕන අපි භික්‍ෂුව කියන කෙනා අල්පේච්ච ජීවිතයක් ගත කරන්නෙක්ෙන්ට ඕන. බලාපොරොත්තු කියන දේවල් අඩුම පිරිසක් ව යතුයි භික්‍ෂුව කියන කෙනා පැවිද්ල. එසා එසේ සිතා ක්‍රියා කරනීම තුළ. ඔහුට පුළුවන්කම තියෙනවා සේසෙන්ම තම ඉලක්කය තමාරමුණ බලාපොරොත්තුව නිවන, ඒ නිවන කරා ඉතා පහක්සුවෙන් භික්‍ෂුවට පැවිදදට ලංවෙන්න පුළුවන් කම තියෙනවා ඒ තුළ සම්පත්න වගේම බැඳීම් මේ වගේම සිව් පසය මේ දරුණ ලෙස් තමයි ඉහස දක්වල දේසනා කලති අි කන්ඳෝම සූත්‍රය ගත්තත් ඒ එක බොහම පුරුවට පැදිී කරදිල තියවා ඒයන්නේ භික්‍ෂුවක් අනිවාරයෙන්ම දායකයා විෂන් පූජා කරන්නට එදන මේ ආමිසය පිළි අරගෙන නිකන් ඉන්න බෑ ඒකට විශේෂයෙන්ම ප්‍රතිව්පකාරයක් විදියට ගිහීන මුඋප කරන්තානන් නිකම් ආමිසධානතෝ කරෝත දම්ම දානීන තේ සම්පච්චූ පකාරකන් කියරන්නේ දේශනාව දැක්වෙන්නේ. ආමිසධදාානයෙන් සිව්පසය නොටැන් ලබනකොට පැවිද්ධ අනිවාරෙන්ම ධර්මදාානෙන් සංග්‍රහගලය තුමයි ගිහිාට. ඒවගේ මේයි දරුණෝ පරුසෝ පැහදික කියනදනෝ රත්තු. ගිනිියම්මු ගිනි බෝල ගිලිනෝ අගේ තමයිලු සිව්පසය පරිභෝජනය කරමින් නිකං හිටියෝ.ඒට ප්‍රතිව්උපකාරයක් නොකට ක්‍රියාකොළොත් භික්ෂුව. එමයි පැදිරි කරන්න. එකඒ වෙේස් ඉල්වත් බව ගුණවත් බව භික්ෂුව තුො තිබේතු යෙතුකොට පිරිත. දේශනාව ආරම්භ කරද්දිම භික්ෂූහස දැන්වත් කරන්න ද පිරවානා පොත්තාහන්සිතන විශේෂ ලක් සංවිධානත්මක ඉස්සල චතුභානවර පා ලි තිබ්බේ ඉට පස පිරවානා පොත්වහන්සේ ගන නිරතරම කටපාඩම් කරමින් ප්‍රයෝජනයට කන්න පො බෞධහම භික්‍ෂුවට නැතුවම් බැො ජාතක පොත්වහන්සේ පිරවා පොත්වහන්සේත් භික්ෂවර්ග අවශ්‍යන ග්‍රන්ථ දිනම තොකාන්නේේ ඔය පිරිත්වලට තෝරාගෙනදී මහා විහාරික මහහා සංගරත්නේ බොහො බුද්ධිමත්ත ක්‍රියා කර තිය ෙනවා. විසේ මධ්‍යමනිකා සයුතනිකා අංගුත්ත්‍රණකා කුද්ධක නිකායි ආද මේනිකායි ග්‍රන්ථවල එන සූත්‍ර දේශනාවන් තෝරල බේරිලා තමයි අ කුද්ධක නිකායට ඇති සූත්‍රදශනාවක්ව තියන මහා මංගල සූත්‍රය තියනෝ ඒක නායකාරු පැහැදිලි කලා බොහමපුරුවට මහහාමංගල සූත්‍රයේ ගත්තා හා මහාමංගල සූත්‍රය න්තර් ගතයාත් දෙවියන් අරභයා දේශනා කල සූත්‍ර දේශනාවක් විදියට පුද්ගලයාගේ මෙලොව දියුණුව පරලොව දියුණුව සකසාගැනීමට හේතුවන මංගල කරුණු තිස් අටාක් ඇතුළට කරබින් මෙම සූත්‍රය උහස දේශනා කළ අනික මේ මේ හැම සූත්‍රයක මාරම්භි අපට පැහැදිලිබෙනවා මේ ඒවන් මේස්තං ඒකං සමයම් බගවා සාවත්්‍යයං විහරදි ජේතවනය යනාත පින්ඩිකස් සාරාමි. හො මේ සැවැත්නුවර ජේතවනාරාමය කේන්්‍ර කරගෙනම මේ බොහෝ ස්‍ර බුදුහාදුරු දේශනා කරා කියලා මේ පිරිවාන පොත්වහන්සේගේ පරිෂූත්‍රවල අන්තර්කර්ථය පිරිිබඳ විමසරකොට අප පැහදිනවා එක හේතුවක් පෙන් නො ංහිතන්නේ බදු හාාදුරු වස්කාල. ඕ යහ අවයක් ජේත වනාරාමේ වැඩවාසය කළ තියනවා වැඩිපුරම වස්ස ති ගහමයි ඒගේ මාානන් හාමුරන්ටඇවික් කියන රණාව ගනිසායි වෙන්නටඕනන වෙන්නට ෝන එක තවත්න න ංගල සුත්‍රීම් බල පටන්ගන්න නාකාරය බලන් ඒ පිරිත පුරණ අවස්ථාවේදී පිරිත පුරනාාකාරයේදී තියෙනවා නැ එකක පලාාත් අනුවගත් තහම. විවිධාකාරයට පිරිපිරීමමාදී සිද්ධ කරෙනවා තින් ආවේනික වූ සම්ප්‍රදායන්තිය ොදැන් පුංචි උදාහනයක් ගත්තැන් පස. ඒවං මේ සූතන් ඒකං සමය ඒ විදියට නිධානය නැතම් මහාමංගල සූත්‍රයේ ආරම්භය පිරිත්පිරීමදී විදිට ආරම්භ බ නාකාන දගත්වෙන වනදය අපි පරි පිරීමේ දේමනැත්ත අපි පිරිතා ආරම්භේදී දේවාරාධනාය ව කරනකොට විශේෂ ක්‍රමයකට ඇද තමන ධර්ම දේශනාව කරනකොට දේවාරාධනා කිරීම එක් විදිිය. ඒක මේ මහනුවල යුගයේී තමයිලු මේ ඔය ගම්බාර දෙවියන්ට පහනක්තියලා මේ ඔය ද්දේශනා ආරම්භ කරලා තියන්නේ. මහනුවර යෝගයේජ තමයි දෙවියන්ට වැඩියෙන්ම ගරු සැරකිල සම්මාන දැඟවයකිලි අහුවෙන් නැටුව යන්න ඕන කියන මතවාද. ගොඩාත්දුරට මේ මහන්වරයගෙල් තමයි මේ. දැනටත්වයි හනුවර යති වෙන පුරාණ දේවස්ථානනාදිය ඒ ගම්වල යම්මරණයක්ේ මූුණම දවස්ථාන ඔ ආගමි කටයුතු සිද්ධ කරන්නේ මහනුවරයගේ හිටියා වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියලා. ඒ රජ්ජුරුවන්ගේ කාඩේ සතිපිරිදදේශනාව පවත්තල. සතිපිරිද්දේශනාවහාම ගොඩක් කල් කරන්න දෙයක්නේ බොහෝම කැප වෙලා. ට පෙරහැරේ දිී භික්ෂන් හන්සල එකල පිරි අර කරම්දුවට එක පිරිත් නූල් දාල එම මේ පෙරහැරේ හිල්ල තිය ගංඟාරෝහන හා සන්න්න ගාරෝහන ගංගාරෝහන කියන්නන්නේ දන සූත්‍ර සූ්‍රය ැ ගංගාරෝහන උත්සවය ගත්තත් මේ ඔවබෝ ගංගාරෝහණ උත්සවය ගත්තහම බුද්ධ දහස රජ්ජුුවන්ගේ පුතා උපතිස්ස රජ්ජුරුවෝ ගංගාරෝහන උත්සවයක් පවත්තන තියෙනවා. මේ සමර හරියට මේ අර ආනන්ද හාමුදුරුව පිරිත් පැන්නිසනි ඒ විදිරතමයි ඒ කාල එක කරන්නේ ඔය දුර්භික්‍ෂ සාගත වගේ දේවල් ඇතිවුණාව ඒ ඒ කාලවලදී මේ ඔය පිරිත් කරලා තියනවා සම්කූර්ණයම එතකොට ඔය සර්වරාථික පරිත්‍රාණ දේශනාව අපි ලංකාවිත් කියවා සර්වරාථික පය ඒක දම්ඹදනයුග ඇතිුනාගල තමයි මතයක් තියෙන්නේ සමහත වෙන්න පුළුවන්. ඉතිං දැන් කුරුණාගල කාලෙට අයිති මේ දළදා සිරිතේ රජවර මාලිග හැදුවන්නේ මාලිගා හැජ අම ඒ ප්‍රවේශයේදි පිරිල් කියවන්න වනේ කියලා මැැයි නිසංක ලතාමණ්ඩපයන්තියෙන ර රජතුමා රාජකාරි පටගන්නෙම හැමදාම දේසන හ සන්දරත්නය නිසංක ලතාමණ්ඩ පිඩවලම කල පිරිත්්දේශනාාව කන අරතුයි තමයි යිතුමා රාජකාරි පටන්ගන්නව කිය ඒ සඳහමේතකට මන්ඩපයක් දන පතාට යු සිද් වෙල න බන පිරිත් සඳහ තමයි මන් ඟට මහා පරකරම ගාහු රජ්ජුරන්ගේ කාලේ වද්‍ර යානය ඒවාගේම මේ බ්‍රහ්මණයන්ගේ බලය වර්ධනය වෙලාතිය එතුකට මේ කොට දෙකක්නෙ එනකොට මේවා බුද්ධාගමට යම්ගෙහි තරගයක් දෙන්න පුළුවන්. විදයක්ක් තිවල තියෙන්කට අප හාමුදුරුවුදු නිකංහිඳල නෑ ඒකාලෙදී. ඉතිං ඔය සතර බනවරවලට ඒකාලෙදී සෙත් පිරිත් එකතු කරන්න ඇති කියල මොතයක් තියෙන. දැන් මට මේක කියනකොට මතක් වනේ. ජ බ්‍රහමණ බලය ගැන කියනකොට මේ පිරිත මේ විදියට කරන්න භික්‍ෂූන් වහන්සරට ඔ සරවපාත්රාත්‍රික පිරිත්ත එහෙම කරන්න ඕන උනේ. හිදු අයගේ තියෙනවා මම දන්න අය ගෙන ජාගරන් කියනගත්තිය ඒක රාත්්‍රවය පටන් අරගෙන එලි වෙන තුරාවටම වේද මන්ත්‍ර ගීතික ගායනක් කරනක. ඉති ඒකත් එක් තරා උත්සවය ඇත්තම ඉතින් මමහිතන් ලංකාවෙ එහෙම බ්‍රහමණ බලය ඇති වෙන කාලි මේ ඒ විදර කෙරෙන් නැතිති මේකත් භික්ෂුන් වහන්සලා දකි නැති දැකලා සර්වරාත්්‍රික පිළි රන මේ අභිචාර විදි අපිදිට අයකරුණ අපිට තවදුරටත් නනායකරු පැදිලි කළොත්තේ එකදී කරණ රසායිනය එතන්දී තරලගත්ය නවනේ පිරිතට විශේෂෙන් ජනතතාාවයකතුවෙන් තැපෝ ජාතක පොත්වහන්සේ අපේ බණමණ්ඩුුවේ දේශනා කරන දේශකයන් වහන්සේ බොහොම මිහරයා නනායකරුණනි ජාතකතා දේශනා කම කමන් තියනවනේ ඒද බහන්ස ග මතක්කවත් ද ඉතා විදගත් යෙනවා ඒ ක්‍රමීන්ට දේශනා කරාම මිනිස්සුහු ඒකට හරි කැමැත් අත්දක්න නිසා නැමී යනු. එනිසා ඒවට නැමිලා ඒ කිතියන අන්තර්ගතය තේරුම් අරගෙන ඒ දහමටානුව මිනිසුන්ගේ ජීවන පැත්ම සගස් කරයක්. ඒවි තරක්නේ ඒ පිරිතෙත් තරතියන සබ්දරසය අර්තරසය මේ සියල්ලම එකතුවෙන් තවයි මේ දේශනාවම තුම්ඥම් රාත්‍රියය මුුරුල්ලේම මේ දේශනාව ඉතාම් සාර්ථකපා තොට ඒ දේශනා හැම එකකම විදික්‍රම වෙන වෙනමති නොසස්වර බං්්‍ය දේශනාවක්තමයි හිද බුදුහාගෝ ඩැන්ලෝකමේ වෙනත් මහායානිිකයන්ගේෙම ධාරණී කියල ගත්ය වෙනත් ඒයි තියන්නේ වෙනත් බලවේග අරගෙන කරන අපේක තියෙන්නේ පිරිත තියන්නේ සත්‍යපාර්මිතාවයි අධිෂ්ඨාන පාර්මිතාව අපි සත්‍යවචනය බලයමයි ඒ දේන සච්චව්‍යේන සොත්තිතේහෝ කිසිම තැනක මේ දේවානු භාවේන සදා සොත්ති බවන්තතේ එහෙම පිරිතක් නෑන එමන කොහවනි ිවිරත්නය මේ සත්‍යය හේතු කොට තේ හේතු කොට ඒඒ සත හතු කොටගෙන දුක්රෝගන ති රතන සූත්‍රය ගැත් යම් මත පලවෙනවා. අ මුල්කොටසයි අ කොටසයි පස්සේ සමහරිතය එකතු වෙන්නට කියල. ඔය මතය දරණය මොකද තුන්රුවන්ගේ ආශිරවාදයම තමයි බුදු හාන්දුර දුන්නේ කියන එක තමයි කියන්නේ. තැමිලාවට බුදු හාමුදුරෝ එහහිදී සෙසු මේ කණ්ඩායම් පිළිබඳවත්. ජනසමාජයේතිවිචච චින්තනය ඇත්ටම ජන සනාජතිවිච චින්තනය ගත්තොත් මං ඒගැන හොඳටම හදාරලා තියෙන කනෙක් ධර්ම සූත්‍ර ධර්ම ශාස්ත්‍ර එමහා හිදුු අයගේ තියෙන ඔක්කෝම ගෘහ ජීවිතයට හා සම්බන්ධ හැම දේකම නීචීති තියන්නේවැයි. මම හිටනවා බුදු හාන්දුරුවේ කිසිම දෙයක් තමන්ගේ දහමට ඇඳගෙන අනුගත කරගෙන නෑ නිදහස තියනව ජනතාවට ඔන්නනියෝ කරන්න පුුවන්. එහෙම මිසක් ඒවා වේචනය කරන්නවහිලනෑ ඉති ඔය ගරුල් බදාන උන්සවන අධිවශයෙන්ව තියන ඒ යාගහමම ය ක්‍රම එක වර්ග තියනවා එකක චාරිත විදිී අපිචාර විදන්. ී ඒවා බුදුහාදුරු සත්්‍ය වචනය බලයමයි. සත්‍යයම තමයි බුදුහහාන් ස්මතු කරේ ලෝක රප අුසාහගරය සත්ත්‍යය ඒකම ශක්්තියක් හැරට සත්‍ය්‍රයා කිරීම තමයි මේ පිරුවවාන පොත්තහන් සකස් කිරීමද තොටේ මහාවි්‍යාරික මහසන් ගරත්න්නේ බොහොම කල්පනාකාර දුරදක්නා නුවනනි කල්පස්ථයි සූත්‍ර මංහිතනමකගේ පහක් විතර අන්තර්ගත වෙනවාගත. ඉට තව අංගුතර නිකායි මට හමුවෙලා තියනවා පංචක නිපාති. මෙ මේ වගේකා. ජපපේන මන්තේන සුභාසි තේන. අනුප්ප දානන පවේනියාවා යතාා යා යත ලබේට අත්තං තතා තතා තත්හ පරක්ක මෙය ඒ ජපයි ජප කරනවා ජපයෙන්. ඒවාගේ මන්ත්‍ර තියෙනවා මන්ත්‍ර ඒගේ සුභාසිත වචන නැනම් පරම්පරාගත ත්‍රචක්‍රියාවක. අපේ ති පරම්පාගත සත්චක් ඒගේ තෙරුවම් බලයෙන් ඒගේම ජනතාවට යම් අර්ථසිද්ධයක් කරන්න පුළුවන්න්නං ඒ සඳහා උත්සාහ කරන්න කිය ග අගුතර නිකායි පන්. එතකොට මේකතම අප වික්ෂන් වහන්සේ උදාගත්තේ පිරිතේදී මහා යානඋනත් කවෑ ගිනි පිරිත ජුවල පිරිත ය අලුත අි ය පිරි හැමදේම මෙන්න මේ ඉගැන්වීම නිසා ප කග ඒ යම්ග යහපතක් වෙනවනම් ඒ යොදාගතර කමක් නෑ කියලා අපේ අගුතර නිකාහ කියන්න හො න අර පුූර් සඳහන් කළ විදියට ම වනවඩුව වඩාත්ම සාර්ථක වනේ අර දේශනාවල් ජාතක දේශනා ඒ ක්‍රමේ ඒවාගේ පිරිතත් අර විදියට කරන්න රසාන දන පිළිබඳ කොි. ද සු සමඟග ඉදිරිපත් කරගත්තු. දැ ජය මංගලගාතාවක් එම කියනකොට මනුෂ්‍යන්ට මහපුදුම සතුටක් ඇති කරනවා ඒ තුළෙ ට සතුට තුලින්ඒවාගේ මානසික වසයෙන් ඇතිවන ඒ සන්තෝසේ තුලින් ලේදාාතුවත් පිරිසිතු වෙලා නිදුක් බව නිරෝගි බවත් ප්‍රසන්න බවත් ඇතිව එක යමංගලගාත ජයමංගලගාතත් නුවරයෝරගෙන් පස්සේ තමයි උපාරි හාන්දරුව ඇතුරු පිරිිස තමයි අපිට උගන්න තියෙන ඕෝක මේ යින්ත රනා කර ඉගලතමයි කියන්න සුකාල අප මහපිරිදිද දේශනා කරරදැන් මහපිරි දේශනාවේ පිරිත්ත පේකිරීමදී අනිවාරයම ජයමංග්‍රගාතා නවය දේශනා කරනවා එක කරණරසායනය සබ්දර සායනය ගැප්කරමින් දේශනා කරන බවක් අපට දකින්න ලැබෙනන්න බාහෝසාස භාබීනම් මිතසායුදන්තන් ඒවිදියට ජයමංගල ගාතා ආරම්භ කරන බවක් අපට දකින්න ලැබෙනු පිරිද්දේශනාවත් තුළ ඒවාගේම දැන් මහපිරිත පිරීමදී ඒක තවටිකක් වෙනස් වෙන බවක් දකින්න තියනවා එගේ මහපිරිත නිමා කරන තරන ටිකක් ඉට වඩා උච්චස්වරයකින් මහා පිරිත නිමා කරනු බවක් අපට පිරිත් පිරීමේදී දකින්න ලැබෙනන ස්භ්‍යහි බුද්ධා බාලා පත්තා ඒ විදියට එන්දී මහපිරිත නිමාකරන ආකාරය අපට දේශනාවෙන් පැහැදිදී කරෙනෝ. ඊට පස්සේ නැවත්ත දැංවය සූත්‍ර දේශනාවන් ආරම්ම වෙන කොටටහෙම ඉට වඩා සාකල්ලේ වෙනස්සාකාරයට දැ නමස්කාරපාටය දේශමා කරන හැටිය නමුෝෝ s i、uh සූත්‍ර දේශනාවා රම්වේදී නමස්කාරය දේශනා කරණාකාරයක් අපට දකින්න ලැබෙනු. දැනාගාහමුදුරු මේ අන්තර්ජතය හා සම්බන්ධ කරුණුකාරණ සඳහන් කරන්න ටෙදුනියයි සදාන්ටලෙක් දයට සරනා ගමනය දසසික්කා පදඒවගේ සාමනේර ප ධන්තිස්ස කාරය වගේ මංගල සූත්‍රයේ රතන සූත්‍රයේ මෙ කුද්දක පාටවලට අ ඒවාගේ ප්‍රත්්‍යවේක්ෂා දස දම්ම කන්දක පරිත්ත මෙත්ත පරිත අ පරිත්තකෙන වචන යෝදාගත්යක ගරිමානන්ද සූත්‍රයේ අංගුත්තර නිකායට ඇත්. මෙත්තානිසංස මෝර පරිත්ත ජාතක පාලියෙන් යොදාගෙන තිබෙනවා. ඒවාගේම චන්ද පරිත්ත සූරිය පරිත්ත දජගග පරිත්ත, බොජ්ජංග පරිත්ත මෙපි මේ සූත්‍ර ටික සංයුත්ත නිකායට ඇත්. ඒ අනුව සූත්‍ර විසි දෙකාක් මේ පිරවානනා පපුත්තවහන්සේට, අන්තර්ගතව තිබෙනවා ඒවාගේම බණවරේද ඒ පළමු බනවර දෙවැනි බනවර තුන්ගනි බනවර සිුවනි බණවර කියලා විශේසිෙන් ආටානාටි සූත්‍ර දේශනා. අතිරේක බණවර වසයෙන් තමයි එන්නේ අර ධම්මචක පවත්වන සූත්‍රය ඇතුළු මහසමය ඇතුළු සූත්‍ර හතක් දේශනා කරන. එවාගේ මේ පිළිබඳව සාකච්ා කරද්දිී කතරූ පිළිබඳවනා හන්දුරෝ කල්පනා කරන්නේ කොහොමද මේ පිළිබඳ. ඕ ක. කර් අව්‍යහාරතයි කත්‍රු කෙනෙක් පෙන්නන්න බෑ මහාවිහාර භික්‍ෂුන් තමයි චතුභානවාරපාලි ආරම්භ කලේ ඉන්න අනතුරුව ක්‍රමික විකාශනය අද තිබෙන පිරිවානා පොත් වහන්සේ ක දම්ඹදිනී යුගයේදී යම් තරමකට බහෝදුරදු සම්පූර් වනා ඉට ප මසවේ මහනුවවර යුගදී ස පිරිත්හෙම මේකට එකටු කලා මේ තමයි කියන්ති හොදයි නාකරන නාකරුගින් මම දැන ගන්න කැමති මනවිල්ල රවන සි නාක වාමීන්දරයන් වහසේ දර්ශන පති දර්ශන සුර ඉන්දියාවත් බොහෝ කාලයක් වැඩහිටි නා ගහාදුව නාගාදරක සාන්දෘෂ්ටික ප්‍රති පලවසේ. අපට නගාදර අත්ෙක් බදේ දැන් ලිබඳ භික්ෂුවක් හැටයට ම පෞද්ගලිකව යම්යම්ි මම භාවිතා කරගන්න මට යම් යම්ම පහසුතා ඇතිහුම ශාරීරිික වේදනාවන් ඒ වගේ අවස්ථාවලදි මට දැඩි විශ්වාසය අ තියනවා ඒනිසා මම පිරිත පාවිතා කරනු ඒක ම සුවපත්ය ඒ මම පෞද්ගලි මගේ අවබෝධය තියන. ම මත කයි මටයි තම පිරිත මේ ප්ජාග සූත්‍රයතු ගනකින ට්ටායි චාස්මත කසපු තම්මබාදා හම තමයි. ඒකතමයි අධ්‍යාත්මික දවුණුවක් ඇතිකරගන්නන්නේ බුදු දහමේ උපදෙශ දෙන්නේ. එතකොට දම්මෝහාවේ ද ක්කති දම්මචාරි. අපි ඒක දැඩව විශ්වාස කොන්න භික්ෂනාසල ැටියත. එහෙම නම් පිරිතේ බලය. හොදට ශාස තොටනායි ගරණයේ ධර්මය ප්‍රතිඵල සසාන්දෘෂ්ටික වශයෙන් ලබාගන්නට ඕනඩාන්න අපියට සද්ධාවන් සව්‍යම කරන්න. අනිවාද. අනිවාය ඊලාඟට මමකිවේ ආනන්දත් තේරෝවී කාරුණය ජිත්තන්ග බටටවිත. හරිම අනුකම්පාවෙන් කරුණාවං ලෙඩෙක්නං ඇත්තෙම බොහොම දයාවෙන් ඒ පිරිත කියන්න ඕන. එතකොට ඇන ආන්න අරාද. අක්ෂර නිවරදිව උච්චාරණය කරමින් පිරිද්දේශනාත්‍රය ගුණේ න වැ වැඩ වැඩ අද මොද ගොඩක් දුරට අපිට බැහැ මේ එහෙන දෙයක් තමයි උච්චාරණයේදී සාවද්‍යය එතන අපේ ලොකු දුර්ුවල කමක්තිය නවා බුදුහාමුදුර අනුසාසනහ කලානේ උගන්නා ෝ ගන්නා වාචේත කියලක්කිව එතකගින්න අර්ථ කොම දැ කියගකිවා වර්තමානයේ භික්‍ෂූන් වහන්සේලා පහසුවෙන් අ අක්ෂර මුද්ිත පොත් නේද ඒ තමයි මේ භාවිතා කරන්න නමුත් පැරණ වැඩිහිටි මහත් තෙරවරු නිතරම භික්ෂුණන් වහන්සේට කියන්නේ පිරිත්මන්ඩ පරට චාරිතවයක් වසයෙන් පුස් කලපතාරගෙන පඩම්මානු. නමුත් පෙරලන්නව නැ. ඉ ඉදිරි ඒ හැදින පරම්පරාවට මේ අනුගත ක්‍රමය ගැන වැටහීමක් නෑ මේක තියෙන අක්ෂර දි බැලවාම සමහර වෙලාවට ජයන්නකති නෙද්ඩයන්න න අපේ ගොඩක් වැඩි දිහා මුදුුරු දන්නන දැන් අවිද්‍යා පච්චයා කෙලෙකුම අලුත් නොක භිශ්ෂුවක් න යා කිරීම බලකයා අවිද්‍යා අරමකද සද්‍යිය ගැ එහෙමනි ඉති මේක හරි ගැටලුව. ඒ නිසා ඇත්තෙම්ම පිරිපතේ ඒ අක්ෂර ක්‍රමය ඉතාම හොඳින් හදාරන්නට ඕන. මම හිතනවා ඒක තමයි රජවරුත් රාජ නියෝගනි කරලා තියෙනවා පිරිපපොත මහනවෙන්න කලිප පහඩන්කරගන්න කියලා. මේක මහජනතාවට බොහොම අවශ්‍යම කරන දෙයක්. ඉතිං ඒ නිසා. හම අනුකම්පාවෙන් කරුණාවෙන් දයාවෙන් ඒ කරන වැඩේ ඒ සාර්ථක වෙනවා කියන හැඟීම සුවපත් වේවා කියන හැඟීම යහපතක් වේවා කියන හැඟීමෙන්ම තමයි පිරිත කරට. එහෙම අවස්ථා තියෙන එහම අවස්ථා තියෙන. ජැන්මත ඉන්දයා ද්ිම මම ඉන්න විහාරස්ථානය ආසල්ලම වයසක අම්දමරණසන්නන නිවසර් බෞද්ධ වෙලා ඉසර හිදු අය ද බෞද්ධ වෙලා ඒ අතම්මගේ හුතෙක් ඇවිල්ල මට කියනවා මේ බන්තේජී හන්දුරනය හිර අපේ අම්මා දැන් සංගමන් යන්න වගේ හදන්න ඔක්කම ජාතිවරු ැඳවලා ඉන්නේ දැ. ගෙදරට මේ වැඩිවෙලාවක් ඉන්න එකක් නෑ බුද්ධාගමානුව ඔබ වහන්සේලාගේ රටේ මොනවද කරන්න යල මග හිබ. මංකුව ජීවධානයක් දෙනවා. ඒ වච්චන වලින් ම ප්‍රකාශ කරොත් තවත් ඒගේ වච්චන වලින්ද. මන ම बतेजी आपके श्री ලका में ऐसे बीमारी लोगों को अंतिම सම में क्या कर रहे हैं माම जीී මතකवास्त्रයක් න शුवास्त्र්‍රය ටරි මත්තවත්ල දෙන කොට කියන ගාතාවන ගඳුරනේ ඔවු අචිරංවත යංකායෝ පටවින් අදි සෙස්සති ඒඒ ගාතාව මම එට එෙම ගොද දුන්නහම අග තවමනවාද කරන්න මංකුව මුළු ගේම හදිියර හලා හොඳට පිරිසිදු කරලා මේ බිමවාඩි වෙන්න හැම මටම සලස්සල පිරිත් නුල් හරිගස්සල ඒටික අපි කර කියලා ම පිරි නූටි කැලුව අත්තම්ම මැරේ කියන බලාපොරොත්තු තමයි තිනේ යාගේ අම්ම නැතිවේ කියන බලාපොරොත්තුව ඇත්තෙන්ම මමත් මේ කල්පනා කරේ ඉන්න හැටියට මේ හුස්මෝදකක් දැතිනෑ දුස්තර මහතයක්කි වලු දැන් වැඩක් නෑ ඉපිතාය තු ක දැ අතිමකාරි තමයිම නමුත් මම ගිරිමානන්ද සූතසය ඇතුළු තුන් සූ්‍රය සෙත් පිරිත් දේශනා කලා නිද ූත්‍රය පොතෙන් බලාගෙන දේශනා කළේ දැ කිව දැන් තම න මනවක්කත් තුනේ දැ උක්කම ජාතින තින දැම උසගෙන යනව හ මරුණු හැටිය අරම ඇතක බැඳන ඒක තමයි හීරිත හවස් වනකට යක උදේ දහයට වගේම ටිත් කරේ හවස්වනකට මේ එතන ස්ථානය අතින මිනි අර කිරිගන්න එනවා ඒ මිනිස්සු අර අමුකිරි අරගෙනනයන් අපේ වගේ පැකැත් කිරිබොන්න කැමති නෑ. මහා ගොඩක් සැනකරැස්ශනෝ කිරි අරගන්න දැ මේ ස්ථානය හිටිය මේ අත්තම් මා නැගිටලා මුණුපුරාටයි මිනිපිරිටයි කියර මාව අල්ලගෙන පාර යවිද්ධ වන්න කියලා. දැන් මමත් පන්සලේක නොඩේදගෙන බලාගන්නෙන මටත් හරි පුදුමයි දැ මුණපුරා මිනි පිරි අත්තම් අල්ලගෙන පාරය දව වනවා. අරආපුු මිනිසුත් මහා පුදම වෙලා දැන් කවුරුදත් දන්නා මේ ලංකා විදලාපු බන්තහජී මොකක්කරි මන්තරයක් කලා කියන. ඉතිං ඊට පස්ස ඉන්දලා මට නිදහසක් නෑ මිනිසු එක එක ලෙඩ රෝග කියාගෙන තියෙන කරදර කියාගෙන මට කියනවා අනේ අපිටත් ඔය වැඩි අපිටත් සහනයක් ලබා දෙන්න කියලා මකිව්වා. මගම මන්තරකාරයන අපබ කෙනෙට ඔයකාරණ ුන එහෙම් හරියට ල ලා හන්තට ගන්න හොඳට ලා ප්‍රජ ලබාගන්න මංක මගේනම් කිසිම බලයක් නෑ මේක අපේ බුදුහ අන්දුුරන්ගේ බලය ඒ වචන තමයි මම කිවවේ. එහෙමමිසා කිසිම දෙයක් මෙතන නෑ ඔ ඉන්දියාව කොහෙතනාය කාඳ ඒ ඉන්ඩියාවේ නවදිල්ලියේ පු කියන ්‍රදශ මගේ පන්සලක් කියය. ත නාය ආන්දරෝ මේ පිරිතේ අසිරිය බලය උබහන්සේගේ ජීවිතය අත් විසේසේෙන් මගේ තන්නේ දසනපති පාදය. නට වැඩ සිතිිද්දිී පසරගණනාවක්ක ඩේටියා බොහන්සේ කාලේ ඒ ජන සමාජ මිනිස්සුන් හස් සමග බොෝ ොෝ පිහිට වෙලා පි නිසා ජයිනාගමික හින්දු ආගමිකයෝ අංගුලි මාල පිරිත පවා ඒගොල්ලු කියවගත්තඒ තරම් විශවාස කමින්සුන්ට ඇතිවුණා දැ දැන් රත්තම්ම පාරය ඇවිද දෙකට පස්සේ ඊට පස්සේ වෙච්ච දේතමයි වැදලා දැ මම අදදවත් දෙකතු ගියාට පසේ අත්තමට රග එක දවක් නු ප්‍රාමිණ පිරි එකර ගෙනවා අත මම මොකක්දුණේ අනේ හාමුදුරුවනේ මම හිතුවා ගොඩන එකක් නෑ කියලා මගේ මනුස්ස්‍ය මට හීනෙන් පෙනුණන පිරික් කියන වෙලා යාත හීනය වගේ පෙනිලා මොකදද කියලා කියන්නේ උඹ දැනගන ය මොනපුරාටයි මනිිරිටයි මීට පස්සෙ කරදර කොළොත් බැන්නොත් උබ හද හාමුදුරුවෝ නිසා අතාරිනවා මීට පසේම කරතිවනොත් ම අරගෙන යනවමයි කියලා. මට ධාඩිය දාන්න පටන් ගත්තා ඒ නිසා මට පාරිය ඇවිදින්න ඕන හිද මනා මිනිපිරිත කියලා නොමේ පාරි ඇවිද්ධා කියලා. ජැන් මොකත් මිනිෙලා තියෙන. භූතෙක් ඇහිලා. එතකට ඒ භූතයක්හහුත එයාගේම මපුය ඒක තමයි අත්මගේ. අර පිරිත් බලය නිසා පි දේශනය යට සාහ සැල සිෙල්ති න කියැ. හොඳයි නාය කාම් දරුවන අපිටත් අපේ ජීවිතෙත් මේමගේ අධ්‍යකගේමම්තින. අපි දන්නවා අපේ රත්තුපුර හිටකුම් මහාලේ කම්තුමිය. රෝගී වෙලා මාස ගාන මං ඉතැන් ප්‍රවාලේ දසාම් ම අතර තුරේගින් රතනසුක මම සෙත් පිරිට්ටික දේශනා කලා. ඒවාගේ ම රන ත්‍ර දශන මං විශේෂස කොටේ වෙලා දශනා. ඉ එත්තුූමියක් සඳහන් කලා තියෙනවා මටවෙල් කාලය ඇතුළත හොඳටම නින්දග අද පිලිට්ටික හලයි හොඳයි අපේ ගුඩටනා අහපතාවක් කියන්න තියනවා අපේ මේ දුර්ගමට රජ්ජුරෝ ගන පිරි සධ්‍යායනය කරවලා තියෙනවා ඒවගේ මැරනම් ොහොතේ දී භික්ෂූන් හන්ස ලගේ හිල්ලා පිරික් කිය. රජරුවන්ට තව නිින්ද හන්න තිල්ලා තිවලා තියන මොකද නිින්දයන්න ඇත්ත කොකද යුද්ධෙන් දින පුහින්ද යුද්ධෙන් දිනපු රජරෝ දවත් ගණනාවක් නින්ද යනත්‍ර මේයාගේ සතුට මේ අබිධර්මය තියෙන මොකක් දෙකක් ය ොකක් හරි දෙයක් මේ චිත්ත යමක මොකක් දෙකක් මේ දේශනා කලති නහාමුදුරු හාම්දුරු දේශනා කනට රජ ඉදග ස පත්ල ඒ අමුතුම බලයක් තියෙන ො අවසාන වස්සයෙන් අපි ව යන්න නිසා ගුුණන් තැන හ මුතුරුවන්ත් අදහසක් ඇති ඔය වගේ අධ්‍යැකි නාක හන්දුරලින් පිළිබඳවත් මේ වෙලා ්‍යවර්ජනා කළොත්. පිරිදේශනාවන් සිද්ධකරන කාල වකවානු තුලද අප දන්නවා සෙත් පිරිත්්දේශනාවලට විසේෂයෙන් ගර්බනේ මවරුන්ට පිරිත් දේශනා කරන වස්ථාවලට තිස්පයි තුන්තිස්පයි හත්වේලේ හත්වරුවයි මේ වගේ පිරිද්දේශනාවලට අපි වැඩම කරනවා. ඒ පිරිද්දේශනාවට වැඩම කරම් පස්සේ ඇත්තටම බොහෝම ගිලන් අවස්ථාවේ අරනාය හරුමතක් කල විදියට. ඉතාම රෝගී තත්ත්වයෙන් පස්වෙච්ච අයට පිරිද්දේශනා කළහම ඒ අ බොහොම සද්ධාවෙන් පිරිතශ්‍රවනය කරලා ඒන් සුවතාවේ ලැබූ බව ඕනෑ ඇතරම් අි අධදැකීමලින් ලබලතිෙන සමී පිරිත කියන ඇත්තටම හාත් පසින්ම. සත්‍ය යාට ආරක්ෂාවරැකවරණය නබාධන දේශනාවක්්‍යෙනෙක ඇහදිරි වෙනෝ. දුකින් පෙලන සාත දුකින්මිදිත්න්වා බියෙන් පෙලන සාථ බියදරුවෙත්වා. සොවින් පෙලන සාථ සොම්න්නසම්වෙතුන්වා නිතින් මෙ හැම සාථ සුව පාත්වේවා මි පාර්තනය තමයි මි පිරිත පුරාමතියෙන් මි පිරවාන පොත්වහන්සේ පුරාමතියෙන්. දෙදහස් පන්සියේ වසරකට අධික කාල පරිච්චේදයක් ලෝකවාසේ සත්‍යයා මේ පිරිතේ අසිරියෙන් අප්‍රමාණ සන්තෝෂයට පත් වුණ. එඇගේ උපපත්ය හිදලා. එවාගේම මරණ මං්චකය දක්වාම ඔවුන්ට ආසිරුවාදය සැලසුනේ පිරිතේ අසිරය. එනිසා අපි පිරිවාන පොත්වහන්සේ පිළිබඳව අපි ඉතාම අල්ප සාකච්ජාවත් තමයි මේ සිද්ධ කර මේ පිළබඳ තවත්. ැ ගණනාවක දවස් ගණනාවක්, සති ගණනාවක් මාස ගණනාවක් අපට මෙිහි තොරුතුරු සාකච්ඡා කරන්න. එහත් අපි නාග හමුදුරන් වහන්සේලා දෙනමට යෝජනා කරනවා. නැවතවතාවක් අපි සූත්‍ර දේශනාවන් පිළිබඳව. අර නිදසුන් සහිතව සාකච්ඡාව සිද්ධ කලොත් මේ අසන්නන්ට අපේ සැදහැතිියන්ට අපේ තරුණු පරම්පරාවට මේ දේශනය පිළිබඳ වඩ වඩාත්ම අවධානය මුකරන්නට ඒ කාරණාව හේතුවේ කියලමං කල්පනා කරනවා ඒ සඳහත්ව බහන්සෙල්ලාට අපි ගෞරවෙන් ආරාධනා කරමින් මෙහි වැඩම කළ ඒ තල්ගම්පල ශ්‍රී සුචරිතාරාම පුරාණ මහා වි්‍යහාරාධී පති තල්පී පත්ව ඇතුළු ගල්පලාාතේ ප්‍රධාන සංගනායක දර්ශනපති දර්ශන සූරේ අපි මානවිල රතන සිද්නායක හාමුදුරුවන් වහන්සේටත් වල්පල ශ්‍රී ෞතමාරාම් පුරාණ විහාරාදී පති ගාලු මහා දිසාවේ ජතීය සංගනායක උඩුමලගල ශ්‍රී ආධිච්චවන්ස පිරිවෙන් නියෝජ්ජ පරිවනාධිපති ගෞරවශාත්‍රවේදී තිපටක වේදී අපේවල් පළ ගුණගතරනායක ශමීන්දරයන් හන්සේටත් බොහෝම පින් මෙයට සවංජමු කළ ඔබැහැම දෙනාටත් තුරුණුවන්ගේ අනන්තාසිරුවාදෙන්. බුද්ධරත්නය අනන්තාසිුරුවාදෙන්. ධර්මලත්නය අනන්තා සිරවාදීෙන් සංගරත්න අනන්තාශරවාදීෙන් මේ ස්වාසූ දහසත් ධර්මස්කන්දී අනන්ත ගුණබල කරනකොටගෙන සරුවරෝග සරුබහය සරෝවිපත් දුරුුවවෙයි. ඔබැහැමට සෙත සාම්තිය ආලෝකයේ දියුණුවා භියෘ්ධිය සැලසේවායි පාර්ථනා ක්‍රමින් අද දම් සබා මණ්ඩපය මෙතකින් නිමා කරනවා ඔබැහැමට. Torun wan sarai